සාමාන්‍ය සමය පස්වන සතිය බ්‍රහස්පතින්දා පළමුවන දේව ප්‍රකාශනය උප්පත්ති දෙවන පරිච්ඡේදයේ 18 සිට 25 දක්වා. පසුව දෙවි සමිදානන් වහන්සේ කතා කොට මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක් මවා දෙන්නෙමි වදාළසේක. මෙසේ උන්වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන්ද අහසේ සියලු පක්ෂීන්ද මැවූසේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැයි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනාසේක. මිනිසා එක එකාට තැබූ නාම උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගව මහේෂයන්ටද අහසේ පක්ෂීන්ටද සියලු මුර්ගයන්ටද නම් තැබීය. එහෙත් ඔහුට සුදුසු සහකාරියක් නොවූවාය. එවිට දෙවි සමිදානන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියේදී උන්වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක්ගෙන ඒ ස්ථානයේ වසා දැමූසේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසා කතාකොට දැන් ඉතින් මාගේ ඇටවලින් ගත් ඇටය වන මාගේ මාංශයෙන් ගත් මාංශය වන මෙය මිනිසාගෙන් ගත් හේයින් ඇට ස්ත්‍රී කියා කියනු ඇතැයි පැවසීය. මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය. මෙලෙස ඕහු එක් මාංශයක් වන්නෝය. මිනිසාත් භාර්යාවත් දෙදෙනාම නග්නව සිටී නමුත් ඕහු ලැජ්ජා නොවූහ. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය මාක් 7 පරිච්ඡේදයේ 24 සිට 30 දක්වා. උන්වහන්සේ එතනින් නික්ම තීර් ප්‍රදේශ බලා පිටත්ව ගොස් ගේකට ඇතුළු සේක. කිසිවෙකු ඒ බව දැනගන්නවාට අකමැති වූ නමුත් සැඟවී සිටීමට උන්වහන්සේට නොහැකි විය. එකිනෙහිම අශුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවක ඇති ස්ත්‍රියක් උන්වහන්සේ ගැන අසා අවුත් උන්වහන්සේගේ පාමුල වැටුණාය. ඈ සිරියාවේ පිනීසිය නම් පෙදෙසි උපන් ග්‍රීක් ජාතික ස්ත්‍රියකි. ඇගේ දුවගෙන් දුෂ්ට ආත්මය දුරු කරන ලෙස ඈ උන්වහන්සේගෙන් ඈද සිටියාය. උන්වහන්සේ ඈට උත්තර දෙමින් පළමුකොට දරුවා තෘප්තියට පැමිණෙත්වා. දරුවාගේ කෑමගෙන බල්ලන්ට දැමීම හරි නැතයි වදාළසේක. එහෙත් ඈ උත්තර දෙමින් එසේය ස්වාමිනී, මේසේ යට සිටින බල්ලෝ උවද දරුවන්ගේ කෑමෙන් වැටෙන කැබලි අවුලා කති උන්වහන්සේට කීවාය. උන්වහන්සේද කතා කරමින් මේ පිළිතුර නිසා ප්‍රීතියෙන් යන්න. දුෂ්ටාත්මය ඔබේ දුවගෙන් දුරව ගියේයයි ඈට වදාළසේක. ඈ ගෙදර ගිය කල ඈගේ දුව ඇඳේ හාන්සි වී සිටින බවත් දුෂ්ටාත්මය දුරු වූ බවත් දුටුවාය. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තු තුමන් තුළ ප්‍රේමවත් සිරසුවීමි. අද සුවිශේෂ තුළ අපි දකිනවා මේ අන්‍ය ජාතික කාන්තාව ක්‍රිස්තුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇවිටිලි කරනවා තමන්ගේ දුවව සුවපත් කර දෙන්නට කියලා. ක්‍රිස්තුන් වහන්සේ එක්තරා ආකාරයක බොහොම පහත් විදියට ඇයගේ ඉල්ලීම ඇයව ප්‍රතික්ෂේප කරනවා. ක්‍රිස්තුන් වහන්සේගේ සරණය උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට ඇය සුදුස්සෙක් නොවේයි කියලා උන්වහන්සේ කෙලින්ම ඇයට ප්‍රකාශ කරනවා. මේ තුල අපි දකින දෙයක් තමයි ප්‍රේමවන්තේනි, දැන් ක්‍රිස්තුස් වහන්සේ මෙච්චර මේ කාන්තාවව ප්‍රතික්ෂේප කරද්දී මේ කාන්තාව ක්‍රිස්තුස් වහන්සේ තුලම ඒකායන විශ්වාසයකින් උන්වහන්සේගෙන් මේ දේ මම කොහොමාරි ලබා ගන්නවයි කියන ඒකායන බලාපොරොත්තුවකින් මේ ඉල්ලීම නිරන්තරයෙන්ම උන්වහන්සේ වෙත යොමු කරනවා.
දැන් ප්‍රේමවන්තේනි ක්‍රිස්තුස් වහන්සේ ළඟට ආපු කිසිම කෙනෙකු උන්වහන්සේ හිස්සතින් යව්වේ නැහැ. උන්වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේ නිරන්තරයෙන්ම ආදරය කරුණාව දක්වන්නේ මේ සමාජය තුළ ඉන්න එදා සමාජය තුළ හිටිය කොන්ුණු අසරණුණු ජනතාවටයි. විශේෂයෙන්ම ජුදා නොවන ජනතාවව උන්වහන්සේ නිරන්තරයෙන්ම පැසසුමට ලක් කරුවා. ඒ අයගේ විශ්වාසය උන්වහන්සේ අසීමිත ආකාරයෙන් ප්‍රශංසාවට ලක් කළා. එතකොට මේ කාන්තාවගේ ඉල්ලීම ක්‍රිස්තුස් වහන්සේ නිකම් ප්‍රතික්ෂේප කළයි කියලා අපිට හිතන්නට අමාරුයි. උන්වහන්සේ මේ කාන්තාවට මේ ආකාරයෙන් පවසන්නේ උන්වහන්සේට අවශ්‍ය වුණා මේ කාන්තාවගේ විශ්වාසය තව තව ගැඹුරු කරන්නට. දැන් ප්‍රේමවන්තීනි මේ සුවිශේෂ පාඨයේ අවසානයේදී කියනවා මේ කාන්තාව ගෙදර ගියා. යද්දී ඇය ඉල්ලපු දේ ඇයට ලැබිලා තිබුණා. ඇයගේ දුවගෙන් ඒ යක්ෂය දුරු වෙලා තිබුණයි කියලා. ප්‍රේමවන්තීනි මම දකින්නේ මේ කාන්තාවගේ දුවයට සුවය ලැබුණට වැඩියෙන් මහා විශාල වස්තුවක් ඇය ගෙදර යද්දී අරගෙන ගියා. ඒක තමයි දෙවියන් තුල නොසැලෙන ගැඹුරු විශ්වාසය. දෙවියෝ මම ඉල්ලන දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දෙවියන් තුල මට ඕනම දෙයක් ලබා ගන්නට පුළුවන් කියන ගැඹුරු විශ්වාසය තමයි ඇය ගෙදර අරගෙන යන්නේ. එතකොට ඇයට ලැබුණු ඒ දුවට ලැබුණු සුවයට වැඩියෙන් ඇය හිමි කරගත්තු දෙවියන් වහන්සේව ඇයට වටිනවා. ප්‍රේමවන්තේනි අපිත් යමක් ඉල්ලද්දි දෙවියන් වහන්සේ අපවත් මේ ආකාරයෙන් පරීක්ෂාවට ලක් කරනවා, ටෙස්ට් කරනවා. දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම අප ඉල්ලන දේ නොදී තව තව පරක්කු කරනවා. අපි දකිනවා දෙවියන් වහන්සේ අපව ප්‍රතික්ෂේප කරනවායි කියලා. අපි සමහර වෙලාවට කියනවා ඇයි දෙයියනේ මම මෙච්චර දේවල් ඉල්ලද්දි මේ දේ ඔබ මට ලබා දෙන්නේ නැත්තේ කියලා. එහෙමනම් මේ කාන්තාවට ක්‍රිස්තුස් වහන්සේ ඒ කරපු දේම තමයි දෙවියන් වහන්සේ අපිටත් කරන්නේ. අපි ඒ මොහොතේ හඳුනගත්තේ නැති වුණාට දෙවියන් වහන්සේ මහා ආදරයකින් මගේ විශ්වාසය ගොඩනගන්නට ගැඹුරු කරන්නට කටයුතු කරනවා. ආයතකට නොසලන විශ්වාසයෙන් අපි ඉන්නට ඕන. අපි දෙවියන් මේ දේ අපට දුන්නේ නැහැ කියලා අපි වෙන දේවල් පසුපස්සෙ ගියොත් එහෙම අන්න දෙවියන් වහන්සේගේ පරීක්ෂාවට ලක් කිරීමෙන් අප අසමත් වෙනවා. එහෙමනම් ප්‍රේමවන්තීනි අපි දෙවියන්ගෙන් නොසැලෙන බලාපොරොත්තුවෙන් නොසැලෙන විශ්වාසයකින් යමක් ඉල්ලද්දී අපි නොදනුවත්වම අපේ ජීවිතයට ගැඹුරු විශ්වාසයක් ලැබෙනවා. දෙවියන් වහන්සේට සියල්ල කරන්නට පුළුවන්, දෙවියන් වහන්සේ මම ඉල්ලන ඕනම දෙයක් දෙනවයි කියන ගැඹුරු විශ්වාසය මම උරුම කරගන්නවා. එතකොට මගේ ඉල්ලීම පහුවෙලා හරි මට ලැබෙද්දී ඊට වැඩිය මහවිශාල වස්තුවක් මටත් ලැබෙනවා. දෙවියන් තුල ගැඹුරු විශ්වාසය. එහෙම නැත්නම් ඒ ගැඹුරු දේව බලයට නතුවීම කියන ඒ වස්තුව මම උරුම කරගෙන තමයි ඒ ඉල්ලන දේ මම ලබා ගන්නේ. එහෙමනම් මම ඉල්ලපු දෙයට වැඩියෙන් ප්‍රේමවත් තීනි අන්නේ ගැඹුරු විශ්වාසය මට වටිනවා. ඒක තමයි දෙවියන් වහන්සේ මන් තුල කරන්නට උත්සාහ කරන්නේ. ඔබට ජේසු පිහිටයි.